අයුපෝවන්දුවේ පුතේ, ගුරතුමි YouTubeුපචනලෙන් ඔයාලගේ කුරුතුමිය අද කියල දෙන්නේ යන්නේ තුන ශ්‍රේණියට අදාළ සිංහල පාඩමක්. පාඩමේ නම තමයි දුවේ පුතේ නාම පද. අද අපි නාම පද ඉගෙන ගනිමු. හොඳයි දුවේ පුතේ නාම පදවර්ග, ආකාර කිහිපයකට වර්ග කරන්න පුළුවන් ඔයාල දන්නමත් ඇති ඒ වර්ග මොනුවද කියලා දෙැන් අපි හඳුනාගනිමුදුවේපුතේ නාම පදවර්ග ආකාර කොච්චර ආකාරේකට හදුුනාගන්න පුළුවන්ද වර්ග කරන්න පුළුවන්ද කියලා එකනාම පදවර්ගයක් තමයි පුදගල நாம. முනවද මේ පුද්ගලනාම කියල කියන්නේ.ආ! යම් කෙනෙක් ගැන හඳුන්වන நாம පද. ඒ කියන්නේ කවුරුහරි පුදගලය ගැන හඳුන්වනනාම පද තමයි පුද්ගලනාම කියලා, தை உயாள தவது புகலனாம பதுமணவது ஓ மாமா ஆம்மா நீ இவகையත් කියන්න පුலவாம். ஐ உයාகி நம කියන්නපුலவாது மகினம කියන්න பொலவா. நே. அப்பි தவளதாහணයක් ගம்ம தாரோஷி හ! තරුෂිකන නමයත්නා පුද්ගලනාම පදවර්ගට තමයි අයත්වෙන්නේ. ඇයි වෙලින්ද ගුරුතුමිය වෛ්‍යවරයා විදුහල් පතිතුමාම වගේ ගුඩාකය පුද්ගලයන් එකයන්නේ යම් කෙනෙක් ගැන හඳුන්නනනාම පද තමයි? පුද්ගලනාම කියලා හඳුන්වන්නේ. ඊළඟනාම පදේ තමයි දුවේ පුතේ ද්‍රව්‍යනාම. ද්‍රව්පිනාම කියලා කියන්නේ යම් දෙයක් පිළිබඳව. හඳුන්වන නාම පද. මුුණවද මේ යම් දෙයක් කියලා කියන්නේ. අපි අල්ලන්න පුළුවන්. නේද! අපිට අල්ලන්න පුළුවන් දෙයක්. නද දෙයක් පිළිබඳ හඳුන්වනනාම පද ද්‍රවවනාම පද කියලා කියනවා. තැන් ඔයාල බලන්න හිතලා මොනවද මේ ද්‍රෞව්වනාම පදට ගැනන්න ඕනේ. නද ද්‍රව්වනාම පද යටතේ මුනවද එන්න ඕනේ. ඕ! පොත්ත නේද ඔයාලගේ පොත්ත නද අපිට අල්ලන්න පුළුවන් කියන්නේ ද්‍රව්වයක් නේද. එතකොට ආබසය කොස්ගස අල්මාරය ගස්ලබු කුඩය මකනය තරාදිය, උන්නකාට්ටුව මීව තමයි දරුවනේ අපි ද්‍රව්්‍යනාම කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ යම් දෙයක් පිළිබඳ හඳුන්වන නාම පද ද්‍රව්වනාම පද කියලා හඳුන්වනවා. ඊළඟනාම පද වර්ග වන්නේ ස්ථානනාම. යාලට දැන් ඒක නම ඇහෙනකොටම හිතන්න පුළුවන්නේද යම් තෑනා! හෙමනැත්තා යම් ස්ථානයක් හඳුන්වනනාම පද ස්ථානනාම කියලා හඳුන්වනවා. ඒ කියන්නේ? ඒ ස්ථානය කොහෙටවත් යන්නේ නෑනේද. එතන තියෙනවා. ඒකට නමක් තියෙනවා උහණටි බ பாார் நிනිවස කියන ස්ථානය තිනවා இට கொஸ்නவது போல பாசல හ மහරගම தபல் காயா මේ වගේ ගුඩාකස්ථාන ඔයාලා දන්නවනේද. ඒවට තමයි දුවේ පුතේ එක කියන්නේ යම් තැනක් හඳුන්වනනාම පද ස්ථානනාම කියලා කියනවා. ඊළඟනාම පද වර්ගවන්නේ සත්වනාම ඔයාලා සත්වනාම කියද්දක තේරුම දන්නවනේද. ඕ සතෙක් පිළිබඳව හඟවන නාම පද. ඒක කියන්නේ කිසියම් සතෙක් සත්වනාම පදවලින් අපිට හොයාගන්න පුළුවන් සතෙක් ගැන. ඕ! ගිරවා! ගිරවා කියන්නේ සතෙක්නේ මාලුවා තාරවා පලගටා! වන්දූරා, අශ්වයා, අලිය, බත්කූරා, මේ වගේ සතෙක් පිළිබඳව හඟවනනාම පද, සත්වනාම පද කියලා කියනවා. හොඳයිදුවේ පුතේ අපි කිව්වනේ? නාම පද වර්ග ආකර කිහිපේකට වර්ග කරන්න පුළුවන් කියලා. ඒ වගේ තවත් එක් ආකාරයක් තමයි ප්‍රාණවාචී නාම පද සහ අප්‍රාණවාචීනාම පද. දැන් අපි බලමු ප්‍රාණවාචී නාම පද කියන්නේ මොනවද කියලා. මොකද මේ ප්‍රාණ කියන්නේ. நேேது பணතිயனதேயா. பிரාணவாசி நாம පද කියල හதுන්වන්නේ பணඇத்தி நாாம பது. தங்கத்து கொட்டு பணத்தி நாாம පதை කියන්නේ மொனவது. இல்ல இகனගத்தනேது துුව புத்தே புදගல நாம සහ. ඒ කියන්නේ யம் කෙනෙක් ගැනහதுන්வன நாம පද සහ சத்த முனොது சත්ව நாம පද කියන්නේ ஓ! சத்தைப் පිළිබඳව හங்கவன நாம පது. ඒක அனி தன் புද්ජலයට සහ සத்தட்டு பணතියෙනவானேது. ஏනිසා தමයි பிராணவாசி நாம පද කියලා කියන්නේ. எத்தකොட்டு பிராணவாசி நாம පදவலට புදගල நாம සහ, සත්වනාම භාවිතා කරන්න පුළුවන්. අපි දැන් පුද්ගලනාම කිවෝොත් මාමා නැන්දා. නේද. ඒවගේ අපි නමක් කියන්න පුළුවන්. සාමාන්, ගෝවයා ඉළඟට සත්ව නාම පද්්‍යයන්න පුළුවන් කිවනේ පූසා කුරුල්ලා, මාළුවා මේ වගේ නාම පදදුවේ පුතේ? பிரාවාචී நாම පද කියලා අපි හදුන් වனවා. அප්‍රාණවාචී நாம පද කියල කියන්නේ ප නැති நாம පද. அ අප්‍රාணයි කියන්නේ පණ නැහැ. එතකොට அ අප්‍රාණවාචී நாம පදවලට අපි ගන්නේ ද්‍රව්வேනාම සහ ස්ථාන, දැන් අපි ද්‍රව්‍යනාම කියල හැඳන්නුවன் පැන්සල உදல்ல මේසයමී වගේ දේවල්වලට පණ නැහැනි මේවා ද්‍රව්‍යනාම ගනයට වැටෙන්නේ. එතකොට අප්‍රාණවාචී நாම පදවල ද්‍රව්‍යනාම පද තියෙනවා. ඊළඟට ස්ථානනාම පාසල පුස්තකාලය පොලොන්නරුව රෝහල අනුරාධපුරය මේ වගේ ස්ථානනාම අප්‍රාණවාචීනාම පදවල ඇතුළත් වෙනවා. ඊළඟට තවත්නාම පද තවත්තාකාර දෙකක් වෙනවා. ස්ත්‍රීලිංගනාම පද සහ පුරුෂලිංගනාම පද කියලා ස්ත්‍රීලිින්ගනාම පද කියලා කියන්නේ කාන්තාව මෙද ගැහැනු කෙනෙක් පිළිබඳ හඳුන්වන නාම පද ස්ත්‍රීලිංගනාම පද කියලා කියනවා. එතකොට මොනවද මේ ස්ට්‍රීලිංගනාම පද කියන්නේ අම්මා අම්ම කියන්නේ ගැහැනු කෙනෙක්නෙ ගුරුතුමිය ඇතින්න කනේර අක්කා ව්‍යවරිය සෙබර්ඩ මෙ හැමෝම ස්ට්‍රීලිංගනාම පදවලට අයත් වෙනවා ඉළඟට පුරුෂලිංගනාම පද. පුරුෂලිංගනාම පද කියල කියන්නේ පිරිමි තැනැත්තන් හඳුන්වන නාම පද. දැන් අපි උදාහරණ විදිහයට ගත්තොත් තාත්තා, අයියා, ගුරුතුමා වෛද්‍යවරයා මේ වගේ අය පිරිමි අයනෙ එතකොට සත්තුන්ගෙන් අපි ගත්තොත් ඇතා අලයාමොනරා මේ වගේ අයත් අයිතිවන්නේ පුරුෂලිංග නාම පදවලට ඉනඟට දුවේ පුතේ නාම පදවල තවත් වර්ගයක් වෙනවනේ ද නම පද අකර කීපයකට වර්ග වෙනවනේ ඒ වගේ තවත් එක් අවස්ථාවක් තමයි ඒක වච්චනනාම පද සහ බහුුවචන නාම පද මනුවද මේ ඒක වචන නාම පද කියලා කියන්නේ ඒ ඒක කියන්න පුතේ එක් නේද? එකක් හඳුන්වන නාම පද එතකොට හ වචන කියන්නේ ගොඩක් හඳුන්වන නාම පද. ඒක වචනනාම පද කියන්නේ එකක් පිළිබඳ හඳුන්වන නාම පද. අපි ඒක වචනනාම පදයක් කියවමුද මම මම කියන්නේ එක් කෙනෙක්. එතකොට ඒ බහවචනනාම පදේමොකක්ද අපි අපි කියන්නේ ගොඩා නේද පිරිස? ඉළඟට අපි බලමු තවත් ඒක වචනනාම පදයක් අප ඒක වචනනාම් පදවලට ගන්නවා மாම ලාමයා, ශිෂෂයා, කුம்பූර්, පෝත குරුල්ලා උදැල් මීවාගේ දේවල් එකන එකක් පිළිබඳ තමයි ඒක වචනනාම් පදවල හඳුන් වන්නේ. එතකොට... බහු වචනනාම පද කියන්නේ ඒ වගේ ඒක වචන නාම් පදවල කිහිපයක් තියෙනවා. එකැනෙ ගොඩක් තියෙනවා. අපි ලාමයි, ශිෂ්‍යයෝ, කුඹුරු පොත් කුරුල්ලෝ, උදලු, වගේ දවෙපුතේ ගොඩාක් දේවල් අපිට හොයාගන්න පුළුවන්. ඒක වචනනාම පද සහ බහු වචනනාම පදවලට ඉතින් දුවේපුතේ ඔයාලගේ දැනුම වැඩි කරගන්න ඇති තුනශ්‍රණියයට අදාළ සිංහල විශයනිර්්දේශයේ නාම පද කියන පාඩම ඔයාලා හොඳින් ගුරතුමිය සමඟ එක්කතුවෙලා හදාරන්න ඇති ඉගෙනගන්න ඇති කෙලවම විශ්වාස කරනවා. ඉතින් පුංචි ඔයාලට පුළුවන් ගෘතුමී YouTube චනලය තුොලින් නැවතත් තමාගේ අධ්‍යාපනයට අදාල විවිධ තේමාාවන් නැට තේමාවිසින් ඉදිරිපත් කරන දේවල් ඉගෙනගන්න. ඉතින් දේපුතේ ඔයාලා මාත් සමගම දිගටම රැදි සිටින්න. ගුරතුමි YouTubeු චනලේ සබස්ක්‍රයිප් කරන්නත් අමතක කරන්න එපා. සෙලු දෙනාටම ආයුබෝවන්.